කුකුල් මස් වෙවිලා අද 1450යි. දවසෙන් දවසෙන් 50ක් වැඩි වෙනවා. දවස් තුනෙන් තුනෙන් 50 ගන්න වැඩි වුණා. දැන් ආයිත් අද 50ක් වැඩි කරලා තියෙනවා. මේක මා පරිමාණයෙන් කරන ගොවි පොළේ ව්‍යාපාරින්ගේ වැඩවල තමයි මේ. අයිකුවනම් 15 දෙනෙක් ඉතරනවා මා පරිමාණයෙන් කරන ගොවි පොළවල කට්ටිය. කුකුල් අදන කට්ටිය. අපේ වෙළඳොන් ඇවිල්ලා ඒගොල්ලන් ගාව තමයි ගින් ගණ්ඩ වෙන්නේ. අයිකුවනම් ඒ 15 දෙනෙක් ගාව තමයි කුකුල් තියෙන්නේ. ඒගොල්ලන් හිට රුපියල් 50ක් වැඩි කරමු කියනකොට ඔක්කොම එම ෆාම් වලම වැඩි. මේක හරි අසාධාරණයි. අයිකුවනම් මෙතන මා ජනතාව ඇවිල්ලා පාරිභෝගය ඇවිල්ලා අපෙන් මේ මස් ටික කීයද කියලා 50ක් වැඩි වුණ ගමන් ඒගොල්ලන් ආලා අපිට බැනලා යන්නේ. නමුත් අපි කුකුල් ආදන්නේ. මේ අපේ වෙළඳොන් ඇවිල්ලා ගොවි පොළෙන් අරගෙන ඇවිල්ලා තමයි අපිට දෙන්නේ. වෙළඳොන් අරගෙන තමයි අපි මේ සුද්ධ කරලා ඔක්කොම විකුණන්නේ. බලනකොට මේක හරි අසාධාරණ වැඩක්. අයිකුවනම් මේ සත්‍යයක් ඉතින් දෙපා මේ සත්‍යයකට 150ක් වැඩි වුණා 50 ගන්න. ආනකොට මේ ඇවිල්ලා අපි ගොවි පොළ කට්ටිය කියනවා කුකුල් ගෑම මේ ගණන් වැඩි කියලා. කුකුල් ගෑම ඇවිල්ලා ඉතර කඩේ කණන් වැඩි එන්නේ මේක සාධාරණයක්. අයිකුවනම් පාරිභෝගිකය බඩු ගත්තා තමයි අපිට වෙළඳාම කරන්න පුළුවන්. එතන කඩලිය වහලා ගෙදර ඉන්න තමයි වෙන්නේ. අයිකුවනම් සේවකයෝ එක කඩවලින් දෙන්නේ තුන් දෙනෙක් ගිටියා නම් ගෙදරින් පස් හය දෙනෙක් එයා වෙනුවෙන් ජීවත් වෙනවා. මේක හරි අසාධාරණයි. එක මේකට එක්ක විජය බාර හැමදෙම මොන හරි විසඳුමක් ගන්න ඕනේ. අපි කීවතාවක් කිව්වත් ඒක එන කිසිම මේ තීන්දුවක් අපිට දෙන්නේ. ඒ නිසා මේක මේ විදියට ගියා නම් ඉස්සරහට ඒගොල්ලෝ බලන්නේ කොහමද 2000 වෙනකම් මේ උස්සල තමයි බලන්නේ. අයි අරක් මාස 2000 ගන්න පුළුවන් නම් අයි කුකුල් මාස 2000 ගන්න බැරි කියලා තත්ත්වයට තමයි ඒක උස්සල දියෙන්ඩ හදන්නේ. ඒ නිසා මේක හරි අසාධාරණ මාත්‍යෝ. මේ ඉක්මනින් විසඳුමක් ගන්න ඕනේ. ඒකවන බිත්තරට පාලන මිල දාන්න පුළුවන් නම් අයි කුකුල් මාස මිල පාලන මිල දාන්න බැරි කියලා අපි අරජයන් ගන්නවා. කුකුල් මාස අපි නම් සන්තෝෂයි පාලන මිල දාන්න කියන්නේ. එතකොට පාරිභෝගිකයාට හොඳයි අපිටත් හොඳයි. පාරිභෝගිකයා දන්නවා අද පාලන මිල මෙච්චරයි කියලා. අපිට එතකොට කියන්න ඒ විකුණන්න පුළුවන් මේ ගාණයි කියලා. දැන් 1450 කියනකොට පොඩි මේ කී දෙනේ පොළ එදා එදා රුපියල් 200 300 ගන්න මිනිස්සු එක්කෙනෙක් හරි මේ පළාතට මෙන්න.